මේක තමයි ඉතින් පළවෙනි මොන්ස්ටර් එකේ උඩ අපි මේ උඩටම ඇවිල්ලා තියෙන්නේ. ග්‍රීස් ඇවිල්ලා මේක බලන්න ආවේ නැත්තම් වැඩක් නැහැ. ඇත්තටම ලස්සනයි මාර් එක්ස්පීරියන්ස් එක. උඩට ආවට පස්සේ මෙතන මියුසියම් දෙකක් තියෙනවා මේක ඇතුලේ. අර ලොකුයි. මේක හෙන්න සයිස් එක. තනිකර මේ ගල උඩ තමයි මොන්ස්ටර් තියෙන්නේ. මොනස්ටර්ස් හයක් තියෙනවා මේ වගේ ගල් උඩ හදමු මේ මිටියෝරා ඒරියා එකේ. මේ තියෙන පොලි එකක් ඉස්සර කාලේ පල්ලෙහා ඉඳලා උඩට බඩු ගන්න යූස් කරපු එකක්. සුබ දවසක් හැමෝටම. ඉතින් ඔන්න ඇතන්සල තවත් අලුත් දවසක් අපිට. පහයි පනස් එකයි වෙලාව. උදේ පාන්දර නැගිටලා කට්ටිය කෑම හදලා මලිදේ කෑම හැදුවා. උදේ පාන්දර නැගිටලා තැන්ක් යූ මලින්ද කෑමත් හදාගෙන අපි පහමාර වෙද්දී හොටෙල් එකෙන් ආවා. මොකද අද තියෙන අපේ ලෝං ජර්නි එකක්. අද අපි යනවා මෙටියෝරා වලට. මෙටියෝරා කියලා කියන්නේ ලස්සන මොනස්ට්‍රීස් තියෙන, කියන්නේ කඳු උඩ හදපු ලස්සන මොනස්ට්‍රීස් තියෙන පැත්තක්. මේ ඒ ටුවර් එක තමයි අපි අද යන්නේ. අපි රයිට් එක යනවා ඊට පස්සේ. තවත් මොහරු සීනයක් දැක්කා. මේ ඉස්සර අපි වෙන්ඩින් මැෂින් වල දකින්නේ මේ චොක්ලට් බීම ජාති බිස්කට්නේ. දැන් අලුත් සිස්ටම් එක වෙන්ඩින් මැෂින් වල තියෙනවා මාස්ක්, සැනිටයිසර්, ටිෂුස් වගේ දේවල්. මාරු කන්සෙප්ට් එක. ඉතින් අපි මේ මෙටියෝරා ට්‍රිප් එක බුක් කරේ ගෙට් යෝ ගයිඩ් කියන වෙබ්සයිට් එකෙන්. මේකට අපිට එක්කෙනෙක්ට යුරෝ 69ක් ගියා. එතකොට මේක යන්නේ ට්‍රේන් එකේ. තව ඕනනම් වාහන වල යන ටුවර්ස් දිනවා. දවස් දෙකේ ටුවර්ස් දිනනවා. අපි දැන් 1 day ටුවර් එකක් ගත්තේ. අපි පොඩක් මෙතන පොඩක් සද්ද වැඩි පොඩි කතන්දරයක් කරනවා. මේ වැක්සිනේෂන් කේස් එක. අපි උදේම නැගිටලා ඇක්‍රොපොලිස් ස්ටේෂන් එකෙන් ඇක්‍රොපොලිස් සබ්වේ ස්ටේෂන් එකෙන් නැගලා අපි ආව ලරිසියා කියන ස්ටේෂන් එක, ට්‍රේන් ස්ටේෂන් එකට. මේ ට්‍රේන් ස්ටේෂන් එකෙන් තමයි අපි කලබක කියන ස්ටේෂන් එකට යන්න ඕනේ. ඒක තමයි පළවෙනි ඩෙස්ටිනේෂන් එක. කලබක කියන ටවුන් එකෙන් බැහැලා අපි එතන ඉඳලා යන්නේ ටැක්සි එකට. මේ ට්‍රේන් ටිකට් එකයි ටැක්සි එකයි ඔක්කොම ඉන්ක්ලූඩඩ් මේ යුරෝ 69 ටිකට් එකට. ඉතින් කෝච්චිය අපේ දැන් මෙතන යන කෝච්චිය තියෙන්නේ උදේ 7:20ට. අපි ටිකක් කලින් ආව පොඩ වෙලා වැඩි. මේ අපි හිතුවා ටිකක් වෙලායි මෙතෙන්ට එන්න කියලා. මොකද අපේ ෆස්ට් ටයිම් එක්ස්පීරියන්ස් එක ඉතින් පරක් වෙන්න බැරි නිසා අපි උදේම ආවා. අපි ස්ටේෂන් ඇතුළට යන්න ඕනේ. මට තව දෙයක් කියන්න අමතකුණා මගේ කලින් වීඩියෝ එකේදී. අපි සැන්තුරේ ඉඳලා ඇතන්ස් එනකොට බෝට් එකේ අපි නගින්න කලින් අපේ වැක්සින් රිපෝර්ට්ස් බලනවා. ඉතින් මෙතනත් එහෙමයි. මෙතන මම ස්ටේෂන් එක ඇතුළට අපි යන්න කලින් අපේ වැක්සිනේෂන් රිපෝර්ට්ස් පෙන්වන්න ඕනේ. අනිදි තමයි අපි ග්‍රීස් එන්න ටුවර් එකක් ප්ලෑන් කරන්න තව වැදගත් හේතුවක් තමයි UAE සහ ග්‍රීස් අතරේ ට්‍රැවල් කොරිඩෝරයක් ඕපන් කරා. ඉතින් ඒ කියන්නේ වැක්සිනේෂන් කරපු කට්ටියට හරි නැත්නම් PCR රිපෝට් නෙගටිව් කට්ටියට නෙගටිව් රිපෝට් පෙන්වන්න පුළුවන් කට්ටියට මේ රටවල් දෙක අතරේ ෆ්‍රී ට්‍රැවල් කරන්න, ෆ්‍රී කියන්නේ මේ ක්වොරන්ටයින් නැතුව ට්‍රැවල් කරන්න පුළුවන්. ඒ කියන්නේ ඒ වුණාට මෙන්න ආවද පස්සේ අපේ දැක්ක දේ තමයි මේ ගොඩක් දෙනෙකුට වැක්සින් රිපෝට් එකම තමයි ඉල්ලන් PCR එකට වැඩි ඇත්තටම. ඔව්. වැක්සින් එක ගහලා තියෙනවා නම් කියන්නේ ඒකට කොවිඩ් ෆ්‍රී කියලා. කොවිඩ් ෆ්‍රී රිපෝට් එක ඉල්ලනවා. මෙතන හැමතැනින්ම ඒක නැතුව යන්න දෙන්නේ නැහැ. මම ඒකක් දැන් ඔයාලට කිව්වේ මෙතන මේ දැන් මේ අපි කෝච්චිය ඇතුළට එන්ටර් වෙන්න ස්ටේෂන් එකට එන්ටර් වෙන්න කලින් මෙයාලා මේ අපේ වැක්සිනේෂන් රිපෝට් එක ඉල්ලපු නිසා. හරි. තාම වටේ පිටේ තව දෙයක් මේ හැමතැනම මේ ට්‍රේන් එකට අපි ඇතුළෙදිම මේ ට්‍රේන් ස්ටේෂන් එක ස්ටාෆ් එකකින් කිව්වේ අපිට හැමතැනම හොරු ඉන්නවා අපේ වලට පරිස්සම් කරගන්න කියලා. ඒකම ඒක හැමතිස්සම මේ ට්‍රේන් එක ඇනවුන්ස් කරනවා මේ කියලා දේවල් පරිස්සම් කරගන්න මේ හරියට හොරු ඉන්න කියන්නේ
වටපිට බලපුවාම අපිට පේනවා සමහර වෙලාවට අපි ගියම විදිහට බලන්න අපේ බෑග් ඇතන්සල් සිටුවේෂන් එක තනිකර වෙනස්. ඒ කියන්නේ අපිට සැන්තුරින වල නම් එහෙම ප්‍රශ්නයක් පෙනුනේත් නැහැ. ඒ කියන්නේ බෙගස්ලා හංගන්න හැමත් ගොඩක් හිටියෙම නැහැ වගේ සැන්තුරින වල. මේ මොකද තනිකර ටූරිස්ලා හිටියේ හුරුන්ගේ ප්‍රශ්නයක් කියලා කවුවත් කිසිවෙල කියන. නමුත් මෙහෙදී අපි මෙහෙට ආපු ගමන් ස්ටේෂන් එකෙන් අපිට මුලින්ම කිව්වේ අපේ බෑග් ඔක්කොම පරිස්සම් කරගන්න, හොරු ඉන්න හැමතැනම. ඒක නිවනසක්. ඉතින් ඔයාලත් ඇතන්ස් එන්න හිතාගෙන නම් මේ දේවල් මතක තියාගන්න, තමන්ගේ බඩු පරිස්සම් කරගන්න. හරි, ඔබ දැන් ඉස්සරේ ට්‍රේන් එක යද්දී තුටි කියන්නම්. තාම වඩේ විඩේ කළුහරයි. යද්දී ඔයාලට ඉස්සරේ පෙන්නන්නම්. මම හිතනවා අපිට ලස්සන සීනස් ටිකක් බලාගන්න පුළුවන්. බලමු ඇතන්ස් කොහොමද කියලා. ඇතන්ස් කන්ට්‍රි සයිඩ් එක කොහොමද කියලා අපි බලමු. එහෙනම් අපි මිටියරවලදී හම්බුනේ. අපි අම්මචා. ගයිස් ඉතින් අපි ට්‍රේන් එකට නැගලා දැන් යන ගමන්. ඉතින් ට්‍රේන් එක හරියටම 7:20ට ස්ටේෂන් එකෙන් පටන් ගත්තා. දැන් අපි පැය භාගයක් විතර ඇවිල්ලා තියෙන්නේ. පැය 4ක් යනවා මුල් ජර්නි එකටම. මුදා විතර ඉතින් අපි සීට්ස් වෙනම අපිට අපි බුක් කරපු විදිහටම කෙනෙක් එක්කනට වෙන වෙනම සීට්ස් ඇලොකේට් කරලා තිබ්බා. ඉතින් අපි ඔක්කොම වාඩිලා ඉන්න කට්ටිය මෙතන අපි අපි සැන්ඩ්විච් එකක් එහෙම හදාගෙන ආවා මේ ගෙදරින් එද්දි. ඔව් හදුවා අපි දැන් ඉන්න කන ගමන් ඉන්නේ. ඔව් මේ අඩෝ බලාගෙන මේ අපිට සීට්ස් ඔක්කොම ඇලපෙට් කරලා තිබේ. ඒනවා මේ පොඩි අමුතු සීන් එකක් දැක්ක. සීට්ස් වල නම්බර්ස් මෙතන තියෙනවා 26 24 ඊට මෙයා පැත්තේ තියෙනවා 35 37 ඊට පස්සේ තියෙනවා 36 34 මේ පැත්තේ තියෙනවා කොක 31 33 21 22 28 මේ අපි මේකේ මේ මේ මොකද්ද මේ සීට්ස් දාපු එකේ ඕඩර් එක අපි මොනවද කියලා හිතාගන්න ට්‍රයි කරා. අපිට තේරෙන්නේ නැහැ මොකද්ද කියලා ඒක. මෙහෙම මේ නම්බර්ස් ටික මේ මාරු කරලා දාලා තියෙන මොකක් හරි හේතුවක් තියෙනවද දන්නේ නැහැ. දන්න කෙනෙක් ඉන්නවනේ අපිට කමෙන්ට් එකක් දාන්න. අපි ට්‍රයි කරා අපිට මේක ඕඩර් එකක් හදාගන්න. ඒකට අපිට බැරුණ ඕඩර් එකක් හදාගන්න. අපි මුලින්ම ටිකට් දැක්කම මේ සීට් නම්බර්ස් දැක්කම අපි හිතුවේ මේ අපිට කියන්නේ අපි නෙමෙයි ටිකට් බුක් කරේ. කියන්නේ අපි මුළු ටුවර් එක බුක් කරාම ට්‍රේන් එකයි හැමදේම එයාලා තමයි බුක් කරලා දෙන්නේ. ඉතින් අපි හිතුවා මේ අපිට සීට්ස් මෙයාලා තැන් තැන් වල දාලා තිනවා මේ අපි දකින්න කලින් අපි මොකද 25 26 24 35 37 ඔහොම තිබ්බම අපේ ඉතින් තැන් තැන් වලම සීට් සීන්නේ කියලා. නමුත් එහෙමයක් නැහැ. ඔක්කොම සීට්ස් එක ළඟ තියෙන අවුලක් නැහැ. පොඩි මේසෙකුත් තියෙනවා මෙතන අපිට. මේස දෙකක් තියෙනවා. එහා පැත්තේ දෙකක් තියෙනවා. හොඳයි ට්‍රේන් එක. පැත්තට ඔහොම තියෙනවා. දැන් ට්‍රේන් එක සීට්ස් උත කම්ෆර්ටබල් හොඳයි. ඔබ තමයි දැනට විස්තරේ. යද්දී ලස්සන සීනරිස් මොනවාරි තිබ්බොත් මම ඔයාලට පෙන්වන්න අනිවාර්යෙන් හම්බවෙයි කියලා හිතනවා. මොකද ග්‍රීන් ඒරියාක් වගේ මොකක්hari කන්ට්‍රි සයිඩ් එකක් සෙට් වුණොත් මම ඔයාලට අනිවාර්යෙන් ඒ දේවල් පෙන්වන්න. හයි ගයිස්, ඉතින් ඔන්න අපි කලබක ස්ටේෂන් එකෙන් බැහැලා අපේ ටුවර් බස් එකේ අපේ පළවෙනි මොනිස්ට්‍රි එකට දැන් ඇවිල්ලා තියෙන්නේ. ඉතින් මේ මොන්ක්ස්ලා මේ ගල්ුඩ මේ ගෙව මේ මොනිස්ට්‍රිස් හැදුවේ ඇයි කියන එක ඔක්කොම අපේ ටුවර් ගයිඩ් විස්තර කරලා කිව්වා අපිට. ඉතින් මේ මොනිස්ට්‍රිකට ගිහිල්ලා ඇවිල්ලා මම ඔයාලට ඒ විස්තර ටික කියන්නම්. ඉතින් මේ මොනිස්ට්‍රිකට යන පාර තමයි මේ තියෙන්නේ. උඩ පේන්නේ මොනිස්ට්‍රි එක. ඔය තියෙන එක මොනසෙක් අපි යන්නේ ඔන්න ඕකට තමයි. අසර ගස් මැදින් තමයි පඩිපලවල් දාලා තියෙන උඩට යන්න. මෙතන යන්න පුළුවන්.
දැන් අපි පළවෙනි මොනස්ට්‍රි එකේ භාගයක් උඩට ඇවිල්ලා තියෙන්නේ. ඉතින් මේ මොනස්ට්‍රි ගැන පොඩි විස්තරයක් මම ඔයාලට කියන්නම්. මුල්ම කාලේ මේ හරිය කමිනිස්සු ජීවත් වෙලා නැහැ. ඉතින් පස්සේ කිස්සු වර්ෂ 1600 තමයි මේ හරියට මිනිස්සු ඇවිල්ලා තියෙන්නේ. මෙහෙට මිනිස්සු එන්න හේතුව වෙලා තියෙන්නේ ක්‍රිස්තියන්ලාට, කියන්නේ කැතලික්ස්ලාට ඒ කාලේ හිටපු අනිත් පාලකයන්ගෙන් තර්ජන ඇවිල්ලා තියෙනවා. ඉතින් ඒ වගේම බේරෙන්න තමයි ඒ කාලේ හිටපු කැතලික්ස්ලා මෙහෙට ඇවිල්ලා පදිංචි වෙලා තියෙන්නේ. ඉතින් මේක ඐසොලේට් තැනක්. ඉතින් අනිත් මිනිස්සුන්ගෙන් වෙන් වෙලා තියෙන්නේ. අනිත් එක තුන් පැත්තකින් ගල් වලින් වටලා තියෙන මේ ඒරියා එක. ඒක නිසා තමයි මෙයාලා මෙතන සේෆ් බලකොටුවක් විදියට, කියන්නේ එයාලට ආරක්ෂිත තැනක් විදියට මෙතන පාවිච්චි කරලා තියෙන්නේ. ඉතින් තව දෙයක් අපිට ගයිඩ් කිව්වා, මේ ගල් වල තියෙනවා ස්වභාවිකම හැදිලා කේව්ස් වගේ, බිංගෙවල් වගේ හැදිලා තියෙනවා. ඉතින් ඒ කාලේ මිනිස්සු තමන්ගේ පව් සමා කරගන්න කියලා, කියන්නේ තමන්ගේ හෝලි භාවය පෙන්නන්නේ, කියන්නේ තමන්ටම ඔප්පු කරගන්න, එයාලා දෙවියන් කෙරෙහි තියෙන විශ්වාසය පෙන්නන්න එයාලා ඒ ගල් ගුහාවලට ඇවිල්ලා ජීවත් වෙනවලු. ඒ කියන්නේ එයාලගේ තමන්ගේ කකුල් බැරි වෙන පණ නැති වෙනකල් එයාලේ ගුහාවලට වෙලා ඉන්නවලු. ඉතින් තමන්ගේ කකුල් පණ නැති වෙනකල් එයාලා ජීවතුන් අතර හිටියොත් එයාලා විශ්වාස කරනවා දෙවියෝ එයාලගෙන අනුකම්පා කරා කියලා. ඒ කියන්නේ එයාලගේ තියෙන විශ්වාසය පව් සමා කරගන්න එහෙම වෙනවා. ඉතින් සමහර කාලේ මේ වගේ අසරණ වෙච්ච මිනිස්සුන්ව බලා ගන්නත් මිනිස්සු ඇවිල්ලා උදව් කරනවා. මේ කියන්නේ එහෙම ඇවිද ගන්න බැරි වෙන මිනිස්සුන්ව ගමේ මිනිස්සු ඇවිල්ලා බලා ගන්නවා. ඉතින් මුලම කාලේ මිනිස්සු ඉඳලා තියෙන කේව්ස් වල පස්සේ තමයි යාලා මේ ගල් මුදුනට වෙන්න තමන්ගේ මොනසිස් හදාගන්නේ. මොකද පස්සේ මෙයාලට මෙහෙට තර්ජන ඇවිල්ලා තියෙනවා. ඉතින් ඒ වගේම බේරෙන්න තමයි මෙයාලා ගල මුදුනේම තමන්ගේ මොනසිස් හදලා තියෙනවා. කියන්නේ ලස්සන තැනක් ඇත්තරම, කියන්නේ හිතාගන්න බෑ මේ ගල් මුදුනේ මොනසිස් හදලා තියෙන්නේ. හරියට නිකන් අමි සීගිරිය අපේ කරලා තිනා වගේ මෙහෙ මොන්ස්ලා තමයි මේ ගල් මුදුන වල මේ වගේ මොන්ස්ටර්ස් හදාගෙන තින්නේ යාළටම තමන්ගේ ආරක්ෂාවට. ඈතත් එකක් පේනද? මෙන්න මෙතනත් එකක් තියෙනවා. තවත් විශේෂයක් මේ ගල් ගැන කිව්වා අපිට ගයිඩ්. ඒ කියන්නේ මේ හැදිලා මේ ගල්ට මේ පේන ගල් වල ලේයර්ස් තුනක් තියෙනවලු. යටම ලේයර් එක sandstone, එතකොට මැද තිනවලු ලේයර් එකක් limestone කියලා, උඩ තිනවලු තවත් ලේයර් එකක් මට ඒක නම් අතර මතක නැහැ. මේ වගේ ලේයර්ස් උනට එක ගලක තියෙන්නේ ලෝකේ තැන් තුනකලු. ඉතින් ඒක තැනක් තමයි මේ මිටියෝරා වල. අනිත් එකක් තිනවලු ස්පේන් වල, තව එකක් තිනවලු ඉටලි වල. ඉතින් ඒකත් විශේෂත්වයක් මේ මිටියෝරා තියෙන මේ ඒරියා එකේ. මේක තමයි ඉතින් පළවෙනි මොන්ස්ටර් එකේ උඩ අපි මේ උඩටම ඇවිල්ලා තියෙන්නේ. මේ වටේම ඇත්තටම මාර ලස්සනයි. වලට පිටිපස්සේ මගේ පේනවා ඇති. මේ ඇත්තටම මේ උස අඩු එකක්. මේක තමයි මම හිතන්නේ අපි බලන්න යන මොනස්ටරිස් වලින් උස අඩුම එක. මොනස්ටරිස් හයක් තියෙනවා මේ වගේ ගල් උඩ හදපු මේ මිටියෝරා ඒරියා එකේ. ඒකෙන් තුනක් අපි බලන්න යනවා. ඒ තුනෙන් පළවෙනි එක තමයි මේක. උස අඩුම එක උනත් වටේ මාර ලස්සනට කොම view එක පේනවා වලට. මාරම ලස්සනයි. සිරා එක්ස්පීරියන්ස් එක. තව දෙයක් තමයි මේ මම ගයිඩ් නම් අපිට හැබැයි එහෙම දෙයක් කිව්වේ නැහැ තාම. නමුත් මම Google එකේ සර්ච් කරද්දී මම දැක්කා මේ මිටියෝරා මේ ඒරියා එක ගොඩක් ටුවරිස්ට්ලාගේ ආකර්ෂණය දිනා ගන්න, ගොඩක් ප්‍රසිද්ධ වෙන්න මූලිකම හේතුවක් වෙලා තිනවා. මේ ලොකේෂන් එක ජේම්ස් බොන්ඩ් මූවී එකක සීනරිස් වලට අරගෙන තිනවා. ඊට පස්සේ තමයි මිනිස්සු හොයලා තින්නේ මේ තැන කොහෙද කියලා. හොයලා බලද්දී තමයි ඒක මිටියෝරා කියලා දැනගෙන, ඊට පස්සේ තමයි මේ මිටියෝරා වලට සංචාරකයෝ ගොඩක් ආකර්ෂණය වෙන්න පටන් අරන් තියෙන්නේ. ඒකත් ඔන්න මම හොයලා දැනගත්ත කරුණක්. මම හිතන එක ඇත්ත වෙන්නේ නැති කියලා. හැබැයි ගයිඩ් නම් තාම මට එහෙමයක් කිව්වේ නැහැ. හරි, දැන් අපි ආයි පල්ලට බහිනවා. මොකද ගයිඩ් අපිට ටයිමින් දීලා තියෙන්නේ. අතන ගයිඩ් කෝඩ ගයිඩ් ලේඩි කෙනෙක් ටයිමින් දීලා තියෙනවා. ඉතින් විනාඩි 45ක් ඇතුළත අපිට එන්න ගියා. දැන් අපි ආයි බහින්න ඕනේ. ගයිස් එන්න අපි බලන්න යන දෙවනි මොනස්ටරේට ඇවිල්ලා තියෙන්නේ. ඉතින් මේක තමයි මිටියෝරා වල තියෙන දැනට තියෙන ලොකුම මොනස්ටර් එක. ඉතින් ඔයාලට ඇතර බැලුම් පේනවා ඇති. මේ අපි කලින් බලන්න ගිය ටිකක් පොඩි එකක්. මේක
මාර ලොකුයි. මේක හෙන්න සයිස් එක. තනි කර මේ ගල උඩ තමයි මිනිස්සු ඉඳින්නේ. මේ කොනේ ඉඳලා මේ දිගටම තියෙනවා එක. මාර ලස්සනයි මේක. දැන් නම් මෙතන මේ කේබල් කා එකක් දාලා දිනවා. මෙතන බඩු ගින්නන්නේ ඉස්සර කල් නම් ඒවා තිබිලා නැහැ. තේන්නේ. මාරම ලස්සනයි. ග්‍රීස් ඇවිල්ලා මේක බලන්න ආවේ නැත්තම් වැඩක් නැහැ. ඇත්තටම ලස්සනයි. මාර එක්ස්පීරියන්ස් එක. මොනසිස් ඔක්කොම මේ ඕතඩොක්ස් ක්‍රිස්තියානි ඕතඩොක්ස් මොනසිස් මේ ඇතුලේ තියෙනවා. ඒ ඇතුලේ නම් වීඩියෝ කරන්න දෙන්න හැ. ඇතුලේ තියෙනවා අපේ ලංකාවේ තියෙන බිතුසිතුව වගේ එක එක සිතුවම ඇඳපුවා තියෙනවා. මේ කොයි කාලෙද කියලා නම් දැන් මොකද මේ එක්ස්ප්ලেইন කරන්න කෙනෙක් නැහැ මෙතන. උඩට ආවට පස්සේ මෙතන මියුසියම් දෙකක් තියෙනවා මේක ඇතුලේ. මියුසියම් එක ඇතුලෙත් වීඩියෝ කරන්න දෙන්න නැහැ. නමුත් ඉතින් තියෙනවා ගොඩක් දේවල් මේ කාලේ තිබිච්ච චිත්‍ර ෆාදර්ස්ලා පාවිච්චි කරපු දේවල් ඒ වගේ දේවල් තියෙනවා මේක ඇතුලේ. අනිත්‍ය තමයි මේ හැම දෙයක්ම 16 වෙනි සියවසෙන් පස්සේ නිර්මාණය වෙච්ච දේවල් තමයි හැම දෙයක් මෙතන තියෙන තියෙන්නේ. අවුරුද්ද සියවසෙත් ගහලා තියෙන අතර ගොඩක් ඒවා 16 වෙනි සියවසේ 17 වෙනි 18 වෙනි ඒ වගේ සියවසල තමයි මේ දේවල් තිබිලා තියෙන්නේ. ගයිස් ඉතින් අපි ඇවිල්ලා තුන්වෙනි මොන්ස්ටර් එකට. ඉතින් මේක තමයි බල අපි බලන අන්තිම මොන්ස්ටර් එක. අපි ඇතුළට යන අන්තිම මොන්ස්ටර් එක. මම කලින් වීඩියෝ කිව්වද නැහැ මට මතක නැහැ. මේ මොන්ස්ටර් එකකට අපි යන්න එකනට යුරෝ 3ක් ටිකට් එකක් ගන්න. ඉතින් මොන්ස්ටර් 3ට යන්න එකනට යුරෝ 9ක් යනවා. තව අනිත් මොන්ස්ටර් මං කිව්වා 6ක් තියෙනවා. 6ට මනවා නම් තව 3 ඇඩිෂනලි ඒවට පේ කරන්න ඕනේ. නමුත් ඒ 6ම බලන්න යන්න දෙනවද කියලා මම දන්නේ නැහැ. සමහරක් මොන්ස්ටර් දැනට වහලලු තියෙනවා. අනිත් දේ තමයි පිරිමි කට්ටිය අනිවාර්යෙන් ධන හිසර පල්ලයට යන ඇඳන් එන්න ඕනේ. ලේඩිස්ලා නම් කලිසමක් කලිසම් ඇඳගෙන යනවා නම් මෙයාලගේ ස්කර්ට් තියෙනවා මෙතන. එක මොන්ස් එකන අපිට සල්ලි දීලා ස්කර්ට් ගන්න ඕන. නැත්නම් අනිත් ඒවා නම් ෆ්‍රී දෙනවා. එහෙම නැත්නම් සායක් ඇඳන් ආවොන වඩා සේෆ්. ඔක තමයි මොන්ස් වල විස්තරය. ඉතින් මේ මොන්ස් එකත් මම වටේ ඇවිදලා ඔයාලට තියෙන ටික පෙන්නන්නම්. මේ මොන්ස් එකත් මාරම ලස්සනයි. මේ තියෙන පුලි එකක් ඉස්සර කාලේ පල්ලෙහා ඉඳලා උඩට බඩු ගන්න යූස් කරපු එකක් ඉතින් ඒක ලනුව පල්ලෙට දාලා මේක කර කරලා තමයි බඩු උඩට අරගෙන තියෙන්නේ. ඉතින් මේ බඩු උඩට ගන්න ඉස්සෙල්ලම එක මොන් කෙනෙක් නගිනවලු මගක් දුරට. ඉතින් නැගලා ඉවරලා එයා තමයි ඉස්සෙල්ලා ඊට පස්සේ පඩි බලක් වගේ හදනවලු යා ගිහිල්ලා හදලා ඉවරලා ඊට පස්සේ තමයි අනිත් කට්ටිය උඩට නගින්නේ. ඕකේ ගයිස්, ඉතින් ඔන්න අපි අපේ මිටියෝරා ට්‍රිප් එක ඉවර කරලා ආය ඇතන්සල්ට ඇවිල්ලා ඉන්නේ. දැන් අපි ආපහු ගෙදර යන ගමන්. ඉතින් දැන් වෙලාව 9:32. පැය 14 විතර ගමනක්. ඉතින් ලොකු ජර්නි එකක්. නමුත් ගොඩක් ලස්සන දේවල් දැක්කා, ලස්සන මොනස්ට්‍රිය අපි දැක්කා. ඉතින් ඔයාලත් ඒ දේවල් දකින්න ඇති. මම හිතනවා ඔයාලත් වීඩියෝ එක එන්ජොයි කරන්න ඇති කියලා. වීඩියෝ කැමති නම් ගිහිල්ලා ලයික් එකක් දාන්න. මගේ වීඩියෝ වටිනා වැදගත් කියලා හිතනවා නම් ගිහිල්ලා සබ්ස්ක්‍රයිබ් කරලා බෙල් බටන් එක ක්ලික් කරන්න. හරි. තවත් ඇතන්ස් වීඩියෝ එකක් අපි හම්බෙමු ළඟදිම. ඒ වගේම ඇතන්ස් ෆුඩ් ටුවර් එකකුත් මම කරන්න හිතාගෙන ඉන්නවා. ඒ වීඩියෝ එකනොත් ඒ වීඩියෝ එකත් ඔයාලට ළඟදිම මගේ channel එක බලා ගන්න පුළුවන්. එතකල් කීගෙනම් මචං.